පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හෙළිදරව් හඬපටතර ටෙලි නාට්‍ය හා සිනමා නිලයක වන පියුමි හංසමාලි සමග කළ දුරකථන සංවාදය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පියුම් සමග එක්ව ව්‍යාපාරිකයන්ට ගෙවිය යුතු ණය මුදලක් නොගෙවා මගහැරීම සඳහා බලපෑම් කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මේ හඬපටය සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබුණ අතර පසු අදාළ ව්‍යාපාරිකයා මේ සඳහා දැක්ව ප්‍රතිචාර හමුවේ පියුමි හංසමාලි දිගු නිහඬතාවයකට පත් වූ අතර රට හැරයාමේ සූදානමක් ඇති බවට ආරංචි පෙතර යනවා. මන්ත්‍රීවරයා සමග පැවැත් වූ දුරකථන සංවාද හා ඉන්පසු ඇතූ තත්ත්වයන් පිළිබඳව පියුමි හංසමාලි සමග කතාබහක යෙදීමට අපට හැකි වූවා. එම කතාබහේදී අදාළ දුරකථන සංවාද හා බැඳුණු මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු රැස මේ විදියට අනාවරණය වුණා. මට රටේ ඉන්න බැරි තත්ත්වයක් නම් මුදා වෙලා නැහැ. නමුත් මට රට යන්න ආසාවක් තියෙනවා. ඉතින් ඒ නිවුස් එක තමයි දැන් හැමතැනම යන්නේ. හැබැයි රට යන්න තමයි ඉන්නේ. මෙච්චර කාලෙකට මට මරණ තර්ජන ඇවිත් නැහැ. හැබැයි ගිය සතියේ නම් ප්‍රියන් මැනික් කෝල් කරලා මාව මරනවා කිව්වා. එයා ගොඩක් ඉන්ටර්විව්ස් වල ගොඩක් කැත විදියට සෑහෙන දේවල් කියලා තිබුණා. එයා මගේ චරිත ඝාතනය කරන නිසා මම කිව්වා ඔයාගේ දේවලුත් මග ළඟ තියෙනවා කියලා. එහෙම කිව්ව නිසා තමයි මාමයි රංජන අයවයි වෙඩි තියලා මරලා දානවා කිව්වේ. රංජන අය මේ දේවල් හිතාමතා ඉල්ලෙට දැම්මේ නැහැ. මොකද ඒ මනුස්සයා මාත් එක්ක නිතරම කතා කරන නිසා මං දන්නවා ඒ දේවල් උමනාවෙන් දැම්මේ නැහැ කියලා. හැබැයි දේශපාලන ගමනේදී එයා සමහර දේවල් පටිගත කරලා තියෙනවා. එයාට මොනහරි දෙයක් කිව්වොත් ඒව සාක්ෂි විදියට පෙන්වන්න. හඬපට ටික අවුට් වුණාට පස්සෙත් එයා හැමදාම වගේ මට කතා කරා. අපි දෙනෙදා හඬපටේ වැඩිපුරම කතා කරේ ප්‍රියන් මෙනික් ගැනයි. ප්‍රියන් මාර විදියට ඉන්ටර්විව්ස් දුන්නා වෙබ්සයිට් 12කට විතර. රංජන අයියා එක ඉන්ටර්විව් එකක්වත් දුන්නේ නැහැ. මොකද ප්‍රියන් ඒ අවස්ථාවේදීත් කිව්වේ මම රටේ ජනප්‍රිය චරිතයක්. උඹයි රංජනේ වැඩක් නැහැ කියලායි. එතකොට රංජන අයියා අවුරුදු 30 ගණන් තිස්සේ මේ ෆීල්ඩ් එකේ පොල් ගහලා තියෙන්නේ. පියුමි හංසමාලි අවුරුදු 10ක් ගෝල්ෆ් ෆේස් එකේ කඩල විකුණලා තියෙන්නේ. ප්‍රියන් මැනික් තමයි සුපර් ස්ටාර්. මේ තිරේ නළුවා ඇමතිවරයා ඔක්කොම එයා. රංජන අයියායි මායි කිසි දෙයක් කළා නැහැ. මම මේ දේවල් වලින් තේරුම් ගත්තා එයාට ෆේමස් වෙන්න ලොකු ඌමනාවක් තියෙනවා කියලා. රංජන අයියගේ මගේ හුඩපටස්සෙත් එයා ඉන්ටර්විව්ස් කරලත් එයා ලෝකයට දෙයක් කියන්න ගියා. බුදු පිළිමයක් ඉස්සර හත තියලා එයා කිව්ව නිවරදි කියලා. මම හිතන්නේ බුදුහාමුදුරෝ එයාට ඒකට රිටර්න් එක දුන්නා. කොහෙදෝ තියෙන වීඩියෝ එකක් එළියට ඇවිල්ලා එයා කවුද කියන එක පෙන්නවා. ගොඩක් පිරිමි ගත්තොත් තමන්ගේ ගෑණියක හැසිරෙන විදියට වැඩිය අන්ත විදියට තමයි ඒගොල්ලෝ වෙන අයත් එක්ක කතා කරන්නේ. ප්‍රියන් මැනිකෙත් ඒ හා සමාන අන්ත කැත විදියට තමයි මැසේජ් දාලා තියෙන්නේ. ප්‍රියන් මැනික් කියන්නේ සල්ලි නැති කෙනෙක් නෙමෙයි. ගත්ත නැයි මම දෙනවා. ඒව දෙන්නේ නැත්තේ නැහැ. ඒක දෙන්නත් එපා වුණේ මගේ යාළුව එක එක දේවල් කියවු නිසායි. ප්‍රියන් සෑහෙන්න බැන රංජන අයට. එයාට අම්මෙක් තාත්තෙක් නැහැ කියලා. මම පුද්ගලිකව රංජන අයට හරි ආදරේ. අපි දෙන්නම අර ක්ලෝස්. එයා එදා මට උණ දෙය ගැන ගොඩක් කවුල් වුණා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.